ඒ වගේම අමනාංශල ගන්න මේ පවත්වල ජීවත් වෙන අයගේ ළමයින් ඇතුළත් කර ගැනීමට පාසල් වලට කොපමණ විහිසක් දරනවාද කියන එක. එදා රාජ්‍ය සේවකෙක් හැටියට මමත් පියෙක් හැටියට මගේ පුතා පාසලකට ඇතුළත් කරගන්න මම එතකොට හමුදා සේවය කර යාපන හිටියේ. යාපි ඉතා විහිස මහන්සි වෙලා තමයි එදා ළමයින්ව ඇතුළත් කරගන්නේ. අද ඊටත් වඩා වැඩි කඩබඩයක් පාසල් වලට අපි පහදිලි අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ තිබුණා. අපේ සලස්ම තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න දීර්ඝ කාලීන සහ කෙටි කාලීන අධ්‍යාපන දියුණු කරන්නට විශේෂයෙන්ම මේ ළමයින් ඇතුළත් කර ගැනීමට හොඳ පාසල් වැඩි කරන්නට. ඒ වගේම අර විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්නට. වගේම කෙටි කාලීනව නමුන්නාංශල ගන්නවා අද උසස් පෙළ සමත් වෙලා ලක්ෂ දෙකක් සමත් වෙනවා. එයින් 30,000කට පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ ඉතුරු අය ඔක්කොම අතරමං වෙනවා. මේ තත්ත්වය නැති කරන්නට ඒ අපේ අනාගත යටිතල පහසුකම් වැඩි කරලා විශ්වවිද්‍යාලවල දැනට තියෙන ධාරිතාව වැඩි කරලා නව විශ්වවිද්‍යාල ඇති කරලා ආචාර්ය මණ්ඩලය ඇති කරලා වැඩි කරලා ඒ වගේම පාඨමාලාවන් සුදුසු අයින් ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිය රැකියාවන් ලබා ගන්නට සුදුසු අධ්‍යාපනයක් ලබා ගන්නට ඒ අවස්ථාව අපි ලබා දෙන විශාල ආයෝජන අධ්‍යාපන දියුණු කරන්නට කරන. එවැගේම කෙටි කාලීනව දන්නවා අද විරකියාව නිසා තරුණයන් තා විශාල ප්‍රමාණයක් අසහනයට පත් වෙලා තිබෙන. මේ නිපුණත්වයක් නැති තරුණ තරුණියන්ට අපි නිපුණත්වයක් ලබා දෙන්නට ඕන. අද ලෝකයේ දියුණුවන ආර්ථිකයත් එක්ක විශේෂයෙන්ම ආසියාවේ දියුණුවන ආර්ථිකයත් එක්ක ඕනතරම් රැකියාවන් අපිට නිර්මාණය කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය වේවා, කම්පියුටර් තාක්ෂණය වේවා, සංචාරක ශාස්ත්‍රය වේවා, විශාල ප්‍රමාණයක් රැකියාවන් උත්පාදනය කරන්නට පුළුවන්. හරි ප්‍රතිපත්තියක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ තරුණ තරුණියන් පහසුවෙන්ම මේ රැකියාවලට පුහුණු කරන්නට පුළුවන්. ඒ ගුණාත්මක ක්‍රමවේදයක් හරහා අපි දීර්ඝ කාල කෙටි කාලිනවත් ඒ අයව පුහුණු කරන්න නිපුණත්වයක් ලබා දෙන්න ඒ රැකියාවලට සුදුසු රැකියාවලට පුහුණු කරන්නට අපි සැලසුම් කරන. විශේෂයෙන්ම තරුණයන්ගේ අසහනය වෙනුවෙන් අපි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට හෝ රැකියාවන් ලබා දීමට ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව අපේ මූලික ප්‍රමුඛත්වය අපේ තියෙන ජාතික ආරක්ෂාවෙන් තමුන්නාංශලගේ ආරක්ෂාව වෙනුවෙන් පැහැදිලි ක්‍රමවේදයක් එදත් අපි යොදලා තිබුණා. මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ලයිපන නොනගින්නට නමුත් අදූරදර්ශී මේ රජයේ කිසිම පැහැදිලි අවබෝධයක් නොතිබුණ නිසා ඒකට ප්‍රමුඛත්වයක් නොදුන්න නිසා ඒ එදා ඒ නිදහස ගෙනාපු ආරක්ෂක අංශවල ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලගාය විද්‍ය අංශවල මේ සමාජිකයන්ගේ මානසිකත්වය කඩා දාලා එන් හිරගෙවල් වලට යවලා
ජාත්‍යන්තරයේ අධිකරණ වලට යන්න සම්මුතිය සංකල්ලා මෙන්න මේ හේතු සමාජ සෑම කොටසක්ම සංවර්ධනය වීම විශේෂයෙන්ම දුක් දිලිඳු බලන් පහළ ඉන්න ඒ ජන කොටස් වල ජීවිතය ඉහළට ගන්නට ඕන ඔවුන්ට රැකියාවන් ලබා දෙන්න ඔවුන්ට විවසායකෙක් වෙන්න අවස්ථාවක් ලබා දෙන්නට එනත්නම් ඔවුන්ට වඩා කරන්න අවස්ථාවක් ලබා දෙන්නට ඒ ඉන්න ප්‍රදේශයන් මේවයි තාමත්ම වැදගත් ඒ අපි විශේෂයෙන්ම නගර බඩ එන්න තමුන්නාන්සේලා වෙනුවෙන් ඒ නගර සංවර්ධනය කරන්නට එදා කලාවගේ තවදුරටත් ඒක ඉදිරියට ගෙනියන්නට තමුන්නාන්සේලාගේ ජීවන තත්ත්වය ඉහළට ගේන්නට බොරු ප්‍රචාරවලට රැවටෙන්නට එපා අපිට අවශ්‍ය නැහැ කාගේවත් ගෙවල් කඩලා අතරමඟට කරන්න අපි ඒක කළා නැහැ ඒවත් ඒ බොරු ප්‍රචාර ගෙනිච්චත් තමුන්නාන්සේලාටම ගිහිල්ලා බලන්න පුළුවන් අපි හදපු තත්තු නිවාසවල මොන වගේ එදා එදා ඒක ඒකකයක් ලබා දුන්න ඒකකයක් මිලියන 3ක් පමණ වටිනු බයි කොම්පඤ්ඤු වීදී ලබා දුන්න ඊටත් වඩා මිලියන 10 12 15ක් වටින නිවාස ඒ වගේ හොඳ ව්‍යාපෘති අපි හඳුන්වා දුන්නා විකලා මුත් තමුන්නාන්සේලාට බොරු ප්‍රචාර ගෙනිලා එදා නොමඟයයි මේ රටේ ආරක්ෂාව ඇතිකරන්නට වේවා සංවර්ධනය ඉදිරියට ගෙනියන්නට වේවා එදා අපි අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්තා වගේ අදත් මේ තියෙන අභියෝග බියනත බාරගෙන ඒ අභියෝග ජය ගන්නට අපි ක්‍රියා කරමු අපිට වගකීමක් බාර දුන්නේ තමුන්නාන්සේලා මට ලැබෙන වගකීම මම ඒ ආකාරයෙන් ඉටු කරා එදා ඒ අභියෝග වලින් බය පන්න ගියේ නැහැ ඒ අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්තා වගකීම් බාරගෙන වගකීම් ඒ ආකාරයෙන් ඉටු කරා ඉතින් අද තමුන්නාන්සේලා බට දෙන වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවා කියන එකත් මේ අවස්ථාවේ සාර්ථක වෙනවා චා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා යුතු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවා කියමන ප්‍රතිඥා දෙමින් මේ ජනතාවට ජය වේවා මෞදීමට ජය වේවා පොරොත්තුවට දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ